channel. Math එක study tour එකක් යමුද? ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන study tips ටිකක් ගැන. ඔයාලා මාත් එක්ක එකතු වෙන්නේ පළවෙනි වතාවට නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔයා මුලින්ම කරන්න ඕනේ ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්න එක. එතකොට ඔයාට පුළුවන් වෙනවා කාලය කළමනාකරණය කරගෙන ඔයාගේ පාඩම් වැඩ කරගෙන යන්න. ස්ටඩි ප්ලෑන් එකක් හදන ක්‍රම කිහිපයක් මම කියන්නම්. එකක් තමයි ඩේලි ප්ලෑන් එක. ඔයා දිනපතා කරන වැඩ ඔයාට ප්ලෑන් කරන්න පුළුවන්. ඊළඟ එක ගැන කතා කරොත් වීක්ලි ප්ලෑන් එක. සතියක් ඇතුළත කරන වැඩ ඔයාට ප්ලෑන් කරගෙන ඔයාට ටයිම් එක මැනේජ් කරගන්න පුළුවන්. අනිත් එක තමයි මන්ත්ලි ප්ලෑන් එක. ඔයාගේ වැඩ මාසයක් ඇතුළත කරන්නේ කොහොමද? මාසයේ ඇතුළත ඔයාට කොහොමද මේ වැඩ වෙන් කරගන්න ඕනේ කියලා ඔයාට ප්ලෑන් කරගෙන ඔයාගේ පාඩම් වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඔයාට මන්ත්ලි ප්ලෑන් එකක් කම්පියුටර් එකෙන් හදන විදිය දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් කරන්න. එතකොට මම ඔයාලට මේ වීඩියෝ එක අරන් එන්න සූදානම්. ඊළඟ ටිප් එකට ගියොත් ෂෝට් නෝට්ස්. ෂෝට් නෝට්ස් කියුවම ඔයා පාඩම් කරන යුනිට් එකකට ෂෝට් නෝට් එකක් හදාගන්න ඕන. ඒක පුරුදු වෙන්න එතකොට ඔයාලට ලේසි විභාගයට සූදානම් වෙන්න. ඒකෙදී ඔයාට පාඩම මතක් වෙන විදිය තමයි ආ ෂෝට් නෝට් එක හදාගන්න ඕනේ. කලර් පෙන්ස්, හයිලයිටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. වැදගත් කරුණු රතු පෑනෙන් මාක් කරගන්න පුළුවන්. එතකොට විභාගයට කලින් ඔයාට ෂෝට් නෝට් එක බැලුවම පාඩම මතක් වෙන විදිහට තමයි ඔයාට මේ ෂෝට් නෝට් එක ගහන්න ඕනේ. එතකොට ඔයාට පහසුයි ඒක. ඒ නිසා ඔයා ෂෝට් නෝට් එකක් ගහන්න අමතක කරන්න එපා පාඩමක් අවසානයේදී. ඔයාලා දවසක් ඇතුළත හරි නැත්නම් සතියක් ඇතුළත හරි පාඩම් කරන දේවල් රිවිෂන් කරන්න කාලයක් වෙන් කරගන්න. ඔයාගේ පාඩම් වැඩ නැවත මතක් කර ගැනීමෙන් ඔයාට විභාගයට සූදානම් වෙන්න පහසු වෙනවා. අපි හිතමු ඔයා සතියක් තුල පාඩම් කරන වැඩ සති අගදී ඔයාට මතක් කරගන්න උත්සාහ කරන්න ඕනේ. අමතක වෙච්ච දේවල් නැවත පාඩම් කරන්න නැත්තම් ඔයාට මතක් වෙච්ච දේවල් තවත් පාඩම් කරන්න පුළුවන්. තව ඔයාට තවත් කරුණු හොයා ගන්න ඕන ඒ වගේ දේවල් කරන්න මේ කාලය වෙන් කරගන්න. ඊළඟ සති අග සති දෙක මේ සති දෙක ඇතුළත කරපුවට ආයෙ මතක් කරගන්න. ඒ වගේම ඔයාට පුළුවන් පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්නත් මේ පාඩමකට අදාළව සෑම් පාඩමක් අන්තිමට ඔයාට පුළුවන් ඒවලට උත්තර ලියන්න. එතකොට ඔයාට ප්‍රශ්නවලට උත්තර ලියන්නේ කොහොමද? මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනක් ලැබෙන්න ඇති කියලා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න, ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න පුළුවන්. මගේ channel එකෙන් තවත් ස්ටඩි වීඩියෝස් බලන්න ඔයා කැමති නම් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.